අන්තිම වෙලෙක නිකන් මගේ හිතේ පොඩි නිකන් මේ අන්ධකාරම ඉඳලා තියෙනවා මේ අන්තිම විනාඩි 10 15 මම ඕගන හිත ඉදිරිය ඇත්තරම තමයි දාලා තියෙනවා මේ අන්තිම කාලේ වෙනකොට ප්‍රශ්න වැඩි විභාගයට යන්න දැන් මේ වෙනකොට විවිධාකාරයේ ගැටලු වැඩි අපිට වැඩක් කරගන්න අමාරු තත්යකට විවිධාකාරයේ දේවල් වෙනවා කියන්නේ මට නිකන් මතක් වුණේ මට වෙච්ච දේවල් විභාගයට මාස 3ක් 4ක් විතර දීදී මට ෆිසික්ස් හොඳ මට්ටමේ තිබ්බා chemistry සාධනීය මට්ටමේ තිබ්බා chemistry ත් නෑ physics ව chemistry දෙකම හොඳ මට්ටමේ තිබ්බා combine බිඳුවයි හරි මේකදී හම්බෙන එකම කෙලම කෙල නැති ඵලය NO3 subject එකේ නම දන්නවා හරිද පළවෙනි පියවර limit වෙන්නේ ඊට පස්සේ එහෙම තියාගෙන තියද්දී මායි කියලා මම board වල අර මේව හිටියේ එහෙම එහෙම තියෙද්දී ඒ කාලේ ඔන්ලයින් පන්ති තිබුණ නැහැ නේ වීඩියෝ සරම මොකුත් නැහැ එහෙම තියෙද්දී මම බයික් එකේ යන්න ගින් බයික්ස් එක ඇක්සිඩන්ට් වුණා කපුල ඉවරයි පන්ති යන්නත් බෑ ඇවිදින්නත් බෑ මොකුත් කරන්න බෑ මාස දෙකක් විතර යනකම් අර කිහිලි කරු වලින් තමයි ගියේ මාසයක් හෝ එකමාරක් වගේ යනකම් එතකොට සම්පූර්ණ වැඩින් භාගයක් විතර යනවා ඒ වැඩ වලට ඒ කියන්නේ අනිවාර්යෙන්ම බීට් බොන්න වෙනවා මේ වගේ ලෙන්ද එසේ නිින්ද යනවා එන්නම අවුල මම බැලුවා අකෝ මටම මෙහෙම වෙනවනි කියලා විශ්වාස කරන්න ඊට පස්සේ වෙච්ච දේ හරිද ඒක සනීප වෙලා ආයි විභාගෙ ලියන්න දැන් විභාගෙට මාසයක් විතර දෙන්න විභාගෙට මාසයක් විතර දෙද්දි පාර දෙයක් වුණා මායි කියන්නේ අපි සම්බන්ධ පට ඉරිසියාවකින් හිටපු මිනිස්සු කට්ටිය මිනිස්සු මොකක් හරි හේතුවකට ඒ වෙන හතන්දර කේද විභාගයට මාසයක් විතර තියලා මායි මගේ යාළුවෝ දෙන්නෙක්ටයි විරුද්ධව පෙත්සමක් ගැහුවා කෙල්ලෙක්ට ෆේක් ප්‍රොෆයිල් එකක් හදලා ඒකට කියන ඇත්තම භෞතිකව ඉන්න ඇත්තම කෙල්ලෙක්ට ෆේක් ප්‍රොෆයිල් එකක් හදලා ඒකට මොනවද එහෙම ෆොටෝස් අප්ලෝඩ් කරා කියලා පොලිසිය ඇන්ට්‍රියයි නඩුවයි විභාගයට මාසෙයි N2ක් අනිත් මේක මතක් වුණා දැනු බයි තියන හරිද ඊට පස්සේ පෙස්සමක් හරිද මාර වැඩි ඊට පස්සේ දැන් කරගන්න දෙයක් නැහැ දැන් පන්ති යන එක නවත්තලා අන්තිමට යන්න ඕන පොලිසිය විභාගයට දැන් මේ හිතන්නකො පට්ටේ වැඩ කරන කාලෙක ෆුල් වැඩ කරන කාලෙක පට්ට ඉතින් උන් හිටි දැන් නැහැ මේ කියන්නේ දැන් මොදලාට පළවෙනි දේ තමයි අපේ ගෙදරින් විශ්වාස කරේ නැහැ කොහොමඩවත් මම එහෙම දෙයක් කරා කියලා මම ඒ වෙලාවේ පුළුවන් තරම් කම්බයින් මැච් කොට දාන්න වැඩි සීන් එකක් හිටියේ සහ මම මේ වෙලාවේ හිටියේ ගෙදර සම්පූර්ණයෙන් මගේ මැත්ත ගත්ත පළවෙනි දේ ඒක මට මාර හයියක් ඒ මට කවදාවත් අමතක වෙන්න දෙයක් මේක හැදෙන විදිහට මේ ප්‍රතික්‍රියාව ඒ වුණාට සාමාන්‍යයෙන් අනිත් ඔක්කොම මගේ අනිත් පැත්ත ගත්තා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආ මූ මෙහෙම කරන්න දෙති කියලා හිතුණා ඊට පස්සේ මම මේ දේ ඒක මතක් කළා මම මේ පහුගිය විනාඩි 20 වගේ මම මේ කල්පනා කරගෙන හිටියේ ඊට පස්සේ අපි දන්නේ නැහැ කලින් මුලින්ම කවුද එහෙම කරේ එහෙම මේවා කරේ කියලා ඉතින් පොලිසිය අර මොකද්ද ඒක ඔකේ අර පොලිසිය IT ඩිවිෂන් එකක් තියෙනවා ඒගොල්ලෝ තමයි ඔක පරීක්ෂණ කරන්නේ ප්‍රොෆයිල් හදලා අර මේකද කියලා ඉතින් ඒවට යනවා එනවා අරකයි මේකයි හරිද එහෙම මුකුත් මගුලක් එහෙම නැතුව එහෙම හොඳලාට ගෙදර මිනිස්සු මගේ පැත්ත ගත්තා ඒගොල්ලෝ පැහැදිලිවම මේ වැඩවලට හිටියා මේ කොහොම දෙයක් මං කරේ නැහැ කියන්න ඊට පස්සේ පසුගාවේ ඉන්නවා ඒවා විමර්ශනය කරලා ඉවර වෙලා අපි සම්පූර්ණයෙන් මේක ඒක ඒතර විභාගය ඉවරයි. ඒතර වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ඒ විමර්ශනය කරලා පසුගාවේ ඉන්නවා. ඒ කියන්නේ හිතන්නකො මේ වෙලාවේ හැම දෙයක් කරේ හිතන්න විභාගෙට මාසයක් විතර තියලා හැම දෙයක් කරාම මිනිස්සු එක්ක සිද්ධ වෙන දේ කෙල්ලෙක්ටද කොල්ලෙක්ටද කියලා නෑ. සිද්ධ වෙන දේ හිතන්නකො. ඒ කියන්නේ මම අල්ලන් හිටියා මිසක් දැන් එතකොට මෙතනින්ම අතර එකෙක්ට අවුල් වුණා වැඩි අපේ එකෙක්ට අවුල් වුණා උට අල්ලගින්න බැරි වුණා ඒක වෙන ප්‍රශ්නයක් මිනිසු හිතාමතාම කරපු දෙයක් ඊටසම අපි විමර්ශන අක්කම ඉවරලා කවුද මේක කරේ කියලා අපි අල්ල හොයාගත්තා يعني කවුද මේකට පසු පිටිපස්සේ හිටියේ සහ ඒක දැඩි ඉරිසියාව මත කරපු දෙයක් මේක හැදෙන විදිහට මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණ එතකොට ඒ වෙලාවේ තිබිච්ච තත්ත හිතාගන්න බෑ ඒ කියන්නේ එමදාම ඔක්කොම මේ හොන්දම මානසික අධ්‍යාපන මානසිකත්වයෙන් ඉන්න බෑ මොකක් හරි සීන් එකක් කරනවා ලැප්ටොප් එක ගෙනියනවා හරි ඊට පස්සේ කොහොම දේවල් ටිකක් වුණා ඊළඟට ඒක වමතක වෙන්නේ නැති දෙයක් හැබැයි අන්තිමට අපි හොයාගත්ත කවුද කරේ කියලා දැන් අපි දන්නවා කවුද කරේ කියලා ඊට පස්සේ මම ගන්න හැම වාහනයක්ම ඒ ගෙදර ඉස්සරහෙන් ගෙනිච්චා ගන්න හැම වාහනයක්ම අනිවාර්යෙන් ගිරා දැන් මම වාහන දෙකක් යනවානේ සාමාන්‍යයෙන් දැනට පුළුවන් හැමදාසෙම මේ ගෙදර ඉස්සරහම මම ජලයල අරගෙන ආවිල්ලා මෙහෙම බලාගෙන යනවා හරිද ඊට පස්සේ දැන්
ඊට පස්සේ දැන් මම අනිවාර්යයෙන්ම මේ ගෙදර ඉස්සරහන් යනවා නම් හොඳට ජනේලින් එළියට ඔළුව දාලා මම බලාගෙන යන්නේ. දැන් මේ මිනිස්සු බිම් බලා ගන්නවා. මේ මිනිස්සුත් වෙන වෙන කෙනෙක්. මට උනන් දැන් වාස්ත කර හැකි උනන් මේ මිනිස්සුන්ව අමුකුත් කරන්න යන්නේ නැහැ. මම හිමීර හීනියට බලාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම මම හොඳට මූණ බලනවා දැන්. ඒගොල්ලන්ට මූණ බලන්න බෑ කියලා මම දන්නවා. ඒ නිසා මම මේ කියන්නේ මට මතක් වුණේ මම මේ කලින් කියලා නැහැ කවදා. ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතා මතා කරන දේවල්. මෙච්චර බරපතල හෝ මෙච්චර බරපතල නොවන ඊ දේවල් වෙන්න පුළුවන්. හරි. ඔයා ඒකට රිටර්න් එක දෙන්න ඕනේ මේ වෙලාවේ ගහ ගන්න ගින් කැති පොළුසක ඉන්නේ මේ. හෙලිකොප්ටරයක් ගත්තොත් ඒ ගෙදර උඩින් බානවා මම. හරි.